යමෙක් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට නැඹුරු වෙලා කටයුතු කරනවා නම් පින්වතුනි එන්නේ කෙනා වසලේ කියලා දේශනා කරනවා. දැන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කිව්වට පස්සේ පින්වතුනි ඔය කියන ඔක්කොමත් අහු වෙන තරම් මහ බරපතල එකක්. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ නියත වශයෙන් ඉන්න කෙනා ඒ කාන්දේම මැරලා අපාගත වෙනවා. ඒ තරම් මහ බරපතලයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. නත්ති දිනම් මේ දන් දීමෙන් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා හිතාගෙන කටයුතු කරනවා. බලන්න විනාශ වෙන හැටි සහ තව කෙනෙක්ව විනාශ කරන හැටි එතනට නැඹුරු වුණාට පස්සේ. නත්ති දින්නම් කියන තැනට එනකොට පිංගුතුනි මේ දන් දීලා විරලා ඵලක් නැහැ. තව කෙනෙකුට යමක් දීලා ඒකෙන් ලැබෙන ප්‍රයෝජනයක් නැහැ. මෙන්න මෙතනට හිත නැඹුරු වුණාට පස්සේ පිංගුතුනි මේ ලෝක සත්‍ය අන් අයට දන් දෙන වැඩපිළිවෙල නතර වෙනවා. ඒ දන් දෙන වැඩපිළිවෙල නතර වෙනකොට පිංගුතුනි අර අනන්ත අප්‍රමාණ මහා ශාපයක් තමන්ගේ වටේ ගොඩනැගිලා තියෙද්දි ඕන් ඔය ගොඩනැගිච්ච ශාපයට තව තවත් හිර වෙනවා මිස කවදාවත් ඒ ශාපෙන් නිදහස් වීමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම පින්වතුනි තමන්ගේ යමක් බලාපොරොත්තු වෙලා කටයුතු කරන යම් පිරිසක් ඉන්නවා නම් ආන්නේ පිරිසට පින්වතුනි බින්දු මාත්‍රියවත් තමන්ගේ සිතක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට කරන්න හදන්නේ හැමදෙසෙම මොකද පුළුවන් තරම් අටකොට පුරවගෙන සම්ලුවන් තරම් ගොඩ ගහ ගන්න හදන වැඩ පිළිවෙලක්. මොකද අර දෘෂ්ටියේ ඉන්නකොට පින්වතුනි දන් දීමෙන් පළක් නැහැ කියලා. හොඳට කල්පනා කරලා බලන්න අඩු වැඩි වශයෙන් ඕක ඔබට තිබුණේ නැද්ද කියලා. දැන් නැතුව ඇති. හොඳට කල්පනා කරලා බලන්න ඔබට ඒක තිබුණේ නැද්ද කියලා. පුළුවන් තරම් අටකොටු ටික පුරව ගන්න වැඩ පිළිවෙලක් කරනවා මිස මේකෙන් යැපෙන තව පිරිසක් ඉන්නවනේ මේ පිරිසටත් මං යම් ප්‍රමාණයක් දෙන්න ඕනේ කියලා කවදක්වත් හිතුණාද කියලා. අනුමතරම හිතලා බලන්න සිංහතේ ටැක්ස් එකවත් ගෙව්වද කියලා. ආණ්ඩුව යම් කිසි බද්දක් අය කරනවා නම් පින්වතුනි ඒ බද්දෙන් තමයි මේ රට සංවර්ධනය කරන්න කියලා අපි හිතමුකෝ. එහෙනම් ඒ රට සංවර්ධනය කිරීමට අවශ්‍ය යම් කිසි බද්දක් තියෙනවා නම් පින්වතුනි ඒක මේ සියලු සත්වයෝ විසින් මේ රටේ ජීවත් වෙන සියලුම මිනිස්යා විසින් සැපිය යුතුද නැද්ද? සැපිය යුතුයි. නමුත් පින්වතුනි ඒක කෙරෙනවද බලන්න. එංගලන්තේ වගේ රටවල් නම් පින්වතුනි ඒවෙන් බේරෙන්න බෑ ලේසියෙන්. බෙල්ල මුරට මිර කරලා තියෙන්නේ පඩිය ගන්නකොට මේක කැපිලා තමයි අතට එන්නේ. ලේසි වෙන්නේ නැහැ ඒ වෙන නිදහස් වෙන්න. ඔබගේ පොලිටික කඩලා ඒකෙන් 100ට කියා දුන දාන්නුවට. පොලිටික කඩලා විකුණුවා විකුණුවා රුපියල් 55000ක් ගෙදර ගෙනාවා. ආණ්ඩුවට කියා දුන්නද? තේදළු ටික කැඩුවා දළු ටික කඩලා විල්ලා පැටව 125000යි ආදායම. ආණ්ඩුවට කියා දුන්නද? කිරි ටික කපුවා ඒ ටික නිදන් කළා 250000ක් ගත්තා. ආණ්ඩුවට කියා දුන්නද? නැති වැඩි දුකී දුප්පත් ජනතාවට කියා දුන්නද? ආණ්ඩුවට අපි පොඩ්ඩ අතාරියමුකෝ. නැති බැරි දුකී දුප්පත් ජනතාවට කීයක්ද දුන්නද? අර පුරුදු වෙලා තියෙන ක්‍රමයට අනුව පින්විතින් කරන්නේ මොකද? අරගෙන ගහ ගන්නවා ඉන්නේ නැත්තම් දා ගන්නවා බැංකු පොතේ. බැංකු පොතේ දාගෙන හැමදාම උදේට නැගිටලා ඉවර වෙලා පින්විතින් බැංකු පොත බලනවා. ඔන්ලයින් එහෙම තියෙනවා නම් මොකද කරන්නේ? ලොග් වෙලා එදා උදේට කොච්චර පොලි වෙලාද කියලා බලනවා. පෙනියට ගලම් බලනවා පින්විතින් සමහර අය ඉංග්ලන්ඩ් වල ඉන්න. එක්තරා බැංකුවක වැඩ කරන සූක්ෂම නිලධාරියෙක් හැම account එකකම හැම transaction එකක් සිද්ධ වෙන වෙලාවෙම පෙනියක් 100 එකක් මේ රුපියල් 2ක් විතර නේ පෙනියක් Taman account එකට එන්න හැදුවලු. හරි සූක්ෂම නිලධාරියෙක් මම අහලා ඇති ඔබතුමාල මේක පෙනියයි. එතකොට පවුම් 1500ක් මෙතනින් අනිත් ගියා නම් සතියක් විතර යනකොට ඒ account එකෙන් පෙනියක් යනවා මෙයාගේ account එකට. දිගින් දිගටම මෙයා මේක කරගෙන ගියා. අහුනේ ආච්චි කෙනෙකුට නිදහසේ ඉන්න ගමන් මේ ආච්චි ගණන් බලන කොහෙටද? පෙනියට. පෙනියට ගණන් බලනවා. ගිය සතියේ තිබ්බේ පවුම් 75යි 762යි. අද කොහොමද ඔක ඇටි එකක් උනේ? 7. හරි ආසයි පින්වදිනි බැංකු පොත චෙක් කරන්න. ආස නැති අය අත උස්සන්න කිව්වොත් එහෙම බොරුවට අහු වෙනවනේ අපරාදේ. ඒකනම් මම අත උස්සන්න කියන්නේ නැත්තේ. ආත්ම ගරුත්වය බේරගන්න බොරු කියන්න වෙනවා. කැමති නැද්ද තේඳුනේ පොතේ සාමාන්‍ය ඉලක්කම් 6 විතර ගානක් හැමතිස්සෙම තියෙනවද? 6ක 7ක හම්බ කරන හැම සතේම පිංගුතුනි අරකාස්සේ ගහගෙන ඉන්න තමයි වැඩ පිළිවෙල කරගන්නේ. කවදාවත් හිතෙන්නේ නැහැ මම මේ හම්බ කරන සද්ද මේ සියලු දෙනාගෙන සියලු දෙනා වෙනුවෙන් ආපුවා කියලා.
බින්දු මාත්‍රිය හරි කොටසක්ම ලෝක සත්‍යයට ආපහු දෙන්න ඕනේ කියන එකට පිටින් හිත නැඹුරු වෙලා නැහැ. ඇයි ඒ අර බින්දු මාත්‍රයක් හරි තියන දෙයක් මොකක්ද? නැත්ති දින්නම් මුන්ට දුන්න කියලා ති ඵලෙ මොකද්ද? 100%ක්ම නැහැ. නියත වශයෙන් නැහැ. නමුත් නියත තියෙනවා ඇතුලේ. අපි දසනීපයන් ලෙඩක් දුකක් හැදිච්ච වෙලාවට මොකෙක්වත් නැහැ. ඔය තියෙන එකත් උඹ දීලා දැම්ම හැම පුතේ. ඔන්නෝම කියනවා. නමුත් මෙගොඩනේ මම ඔබට කියන්නේ ඔබ මේ ගමන සාර්ථකව යන්න නම් ඔබ හම්බ කරන දේ කොටසක් අන්‍යයන් උදෙසා තියන්න. තථාගතයන් වහන්සේ දේශනා කළේ පහෙන් එක කොටසක් තියන්න කියලා. අන්‍ය උදෙසා. ලේසි නැතුව ඇති. ඔබ හම්බ කරන දේෙන් පහෙන් එක කොටසක් තියන්න හිත දෙනවද? ඇත්ත කියන්න. ලක්ෂයක් හම්බ කරන ඔබට බිඳෙන 20000. මං කියන්නේ සුද්ධ ලාභේ. ඔබ වැඩට යනවා නම් හැම බීමට වැඩට යන්න අවශ්‍ය කෑම බීම ඇඳුම් කැඩුම් සීසන් ටිකට් ඔය ඔක්කොම අයින් කළාට පස්සේ යම් කොනේ ඔන්න ඕකෙන් පහින් එකක් ඔබට පුළුවන් ද කියන්නේ. අන්‍ය උදෙසාද විවිධ පින්කම් කටයුතු උදෙසා තියන්නේ පහින් එක කොටස. මම මේ කියන්නේ හාමුදුරන් වහන්සේලාට හෙවත් අපිට ගිහිල්ලා ගෙනත් දෙන්නෙම කියලා නෙමෙයි. එහෙම එකක් නෑ. මම මේ ඔබට කියන්නේ පින්විදින ඔබට අර සාපයෙන් නිදහස් වෙලා යහතින් ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් ඔබට යහතින් ජීවත් වෙන්නවත් හම් වෙන්නේ නෑ. ඔය මිනිස්සු ගොඩාක් හිර කරගෙන බැඳගෙන තියාගත්තට පින්විදින අන්තිමට මොකද වෙන්නේ? අවුරුදු 40 50 60 වෙනකොට හැදෙනව මොලේ ගෙඩිය. මොලේ ගෙඩිය හැදුනහම මොකද වෙන්නේ ඊට පස්සේ? අර හිර කරගත්ත සල්ලි ටික වගේ දෙගුණයක් වියදම් වෙනවා මොලේ ගෙඩිය ඔපරේෂන් කරන්න. ඇයි? තෝගේ මොලේ කනවා කියලා අතුල් වෙච්ච උන් ඉන්න ඕක ඇතුළට. දානයක් මානයක් දිලා නිදහස් කරගත්තා නම් ওই ප්‍රශ්නේ විසඳෙනවා. සමහර රුපියල් 20000 නිදහස් වෙන්න තිබ්බා. පුරුද්දක් විදියට අර වගේ වැඩ පිළිවෙලක් කරගෙන ආව නම් පින්විතින ඔබ හරි නිදහස් එතකොට. එතන ඔබ වටේ ඉන්න කිරිස් බව ඔබට නිරන්තර ආශිර්වාද කරන කිරිසක් කියන හැදෙනවා. ඒක නිසා පින්විතින නත්ති දින්නම් කියන තැන ඉන්න එපා. නත්ති දින්නම් කියන තැන ඉන්න කෙනා ඒ කාන්තේම පින්විතිනේ වසලේ. ඒ කෙනා කරන්නේ පින්විතින මේ සමාජයේ තියෙන ධනෙ ඔක්කොම තමන් ඇදලා අරගෙන අනිත් අයව මහ විනාශයකට පත් කරනවා. ඔබ හොඳටම දන්නවා නේද පින්විතින මේ ලෝකේ කන්නඳින් නැද පිරිසක් ඉන්නවා කියලා? ඔබ හිතන්නේ පින්විතින ආහාර අඩුකමින් ඉඳ කියලා? මේ පෘථිවිය ඇතුලේ පින්විතින ආහාර නැද්ද මේ පෘථිවියේ ජීවත් වෙන මිනිසුන්ට කන්න? තියෙනවා. එහෙනම් ඇයි නොකනෝ බීන පිරිසක් ඉන්නේ? පිරිසක් ගොඩ ගහගෙන කනවා තව පිරිසකට මාත්‍රයක්වත් නැහැ. ගොඩ ගහගෙන කන පිරිස හිතන්නේ නැහැ පින්විතින අනන්ත සංසාරේ මම යමක් දීපු නිසා තමයි මට මේ ගොඩ ගහගෙන කන්න හම් වෙලා තියෙන්නේ. එහෙනම් මම තව තවත් ඉදිරියටත් මේ සසරේ යන අතරේ මට මෙතනින් ගොඩ යාමක් කරගන්න නම් මම මේ තියෙන ටිකක් තව කෙනෙකුට දෙන්න ඕනේ කියන්නේ. එතනට හිත නමුරු කරගන්නේ මොකද? හේතුව අර බලවත් ස්වභාවයක් හිතේ තියෙනවා පින්විතින නැත්ති දින්නම් කියලා. මේ දීමෙන් ඇති පළක් නැහැ කියලා. ඉතින් ඔබට පුළුවන් නම් මම ඇසුරු කරන ගමන් තමයි මේක කරන්න ඕනේ පිංගුද නැත්නම් දන් දෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. දැන් විශේෂයෙන්ම මේ ස්ථානෙට ඇවිල්ලා ඔබ දානයක් දෙනකොට පිංගුදනි සමහර වෙලාවට හරිම ප්‍රසාදයක් නගා ගන්න ඕනේ දානයක් දෙන්න. මොකද හේතුව? ඔබ දානයක් දුන්නා කියලා ඔබගේ නම කියන්නේ නැහනේ. ඔබ මෙතන ලක්ෂ ගාණක් කියන කරත් ඔබගේ නම කියන්නේ නැහනේ කවදාවත් අපි. ඔබ හම්බුණාට පස්සේ ඔබට පුණ්‍ය අනුමෝදනා කරනවා වෙන හැම වෙලාවෙම. මතක් කළාද දෙනවා. ඔබතුමා ඒ කරපු දේ මහා පිනක් මහත්තයෝ. අද ඒක නිසා හාමුදුරන් වහන්සේලා නොතෙමි ඉන්නවා මහත්තයෝ. මතක් කළා දෙනවා. හැබැයි කවුරු ඉන්න තැනකද? නැහැ. කවුරු ඉන්න තැනක මතක් කළා දෙනවට වඩා හොඳයි පිංවිතනි ඔබ උපේක්ෂාවට පත් කළා අතලාන එක. ඇයි? කවුරු ඉන්න තැන ඔබට ඒක මතක් කළා දුන්නක මම ඔබට ඉන්න මොකද ඔළුවට එක පහක්. මානේ මානේ වලට ගහපු ගමන් අපරාධෙන යන කරපු පින්. ඒකයි එහෙම කරන්නේ නැත්තේ. ඔබට තියෙන ලෙන්ගතු ගමත ඔබ මෙච්චර මහන්සියෙන් හරි හම්බ ගන්න ධනෙ වියදම් කරන්නේ මොන හරි දෙයකට. ඒක ලපින් විතරේ මොට්ටකම ඕනේ. මොට්ටකම පොඩ්ඩක් තියෙනවනේ. ඉතින් මොට්ටකම නැති වෙන්නේ මොකද? කොහේලාද? හරිහත් ඵලයේ දින්නේ ලොකුම ඔය කියන මහා මොට්ටකම නැති වෙන්නේ. ඒ මොට්ටකම හිතේ තියෙන කම පිංගුසින අර වගේ දෙයක් කියද්දි හීනේ සතුටක් එනවා හිතට.
ඇයි ඔබ දැකලා නැද්ද පින්වදෙනි? ඔය මඟුල් තුලාවල් එහෙම කතා කරන වෙලාවට අපේ මාමා තමයි දායක සභාවේ සභාපති. ඒක නිසා අපි යන්න පන්සල්. කියනවා හල නැද්ද? ඇයි? ආච්චි අම්මයි ආතයි තමයි ධර්මශාලාව හැදුවේ. ඒක නිසා අපි යන්න පන්සල්. මොකටද යන්නේ? හරක පෙන්නන්න. මේ අපි බොහොම මෙහෙම පිරිසක්. මොට්ට ගතිය යන්නේ. මොට්ට ගතිය යන්න අරිහත් ඵලයට යන්න ඕනේ. ඇදෙන්න ඕනේ එතනින්. එහාට. ඒකයි දෙන්නේ. ඔබ පරිස්සම් වෙන්න ඔය දේවල් වලින්. මොකද ඔය ඔක්කොම පිංගදිනේ ඔබගේ නිවන විතරක් නෙවෙයි පින වහලා දානවා. ආයේ එතනින් එහාට ඔබට මානෙය තියෙනවා මිසක් පිංගදේ. ඒ කියන්නේ මහා මෝහයෙන් කටයුතු කරනවා මිසක් එතනින් එහාට ඒකට පින අනුමෝදන් වෙන විදිහක් නෑ. පිනක් සිද්ධ කරගන්න විදිහක් නෑ ඒක මතක් කර කර. පරිස්සම් වෙන්න. දානයක් දෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි යමක් බලාපොරොත්තු නොවි. ඔබ බලන්න පින්විතින් ඊළඟ මාසේ පඩියේ ඉඳලා වැඩ කරගෙන යන්න ඔය විදිහට. තිරිසන් සතාටත් දානයක් දෙන්න. නොදී ඉන්න එපා. දුගී මගී යාචකාදීන්ට දානයක් දෙන්න. ගමේ කවුරු හරි ඉන්නවා නම් පින්විතින් පවුල ජීවත් වෙන්නේ අමාරු වෙන්න. ඒ දරුවෙකුට පොතකන් දෙන්න හෙන ගහන වේ. තැන්දලක් රුපියල් 10ක් ඇතිනේ ඔන්න. මම පොඩි දෙයක්ද කියලා. නමුත් ඒකෙන් ලැබෙන දේ මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් ඒක අපිට එපා ලැබෙන දේ. නමුත් ඒකෙන් පින්වතුනි මේ අනන්ත සසරේ සිවිච්ච ණයගෙ වෙනව නම් ඒත් ඇතිනේ. ඕක දැකලා ඉවරලා අපි හිතන මොලේ කනවා කියලා හිතාගෙන ඉන්න නහය කනවා කියලා නහය දොරින් ගත්තා නම් ඒත් මදේ. එතන ගෙඩිය හැදෙන්නේ නහයනේ. එහෙම ඉන්නවනේ පිටින් හිතා ගන්න බැරි තරම් ප්‍රමාණයක් ඉන්නවනේ බලාගෙන අපි කරපු දේවල් වල හැටියට මේ අද්දමෙත් අපි ඔහොම අටකොට හිර කරගන්න එක නම් ගලේ ඊළඟ අද්දවල ගිය අද්දවල කොහොම කරන්නේ නැද්ද අපි මේ බුදුබණ ඇහි හිටියෙද්දි නිගමන හිතලා බලන්න එහෙනම් පින්විතනි ඔන්න ඔය කියන දෘෂ්ටිය පන්නලම දාන්න දානෙන් මහා ප්‍රයෝජනයක් තියෙනවා ඒ තමයි පින්විතන උත්තරීතර නිවන් මගට වැඩ පිළිවෙල සකස් වෙලා එනවා දැන් මම මේ කිව්වේ මහත්යාගේ සල්ලි ටික ඔක්කොම වියදම් කරන්න කියලා නෝන්ලට ඊට පස්සේ ඇවිල්ලා කියන්න එපා හාමුදුරනේ හාමුදුරු කීක මම අකුරටම කළා හාමුදුරනේ දැන් මට වෙන කසාදයක් හොයාගන්නයි වෙලා තියෙන්නේ කියලා එහෙනම් මොට්ට වැඩ කරන්න යන්නත් එපා කල්පනාවෙන් කටයුතු කරන්න හැම එකක්ම බුද්ධි ගෝචරව කටයුතු කරන්න පිළිතුරු හිතන විදිහට කටයුතු කරන්න ගිහිල්ලා වරිගෙන අහගන්න එපා තමන් උපයාස අපයාගත දෙයකින් යම් කොටසක් පුංචි කොටසක් මහ ලොකු ප්‍රමාණයක් නෙමෙයි ඒ ප්‍රමාණයක් පින්විතනේ තව කෙනෙකුට දෙන්න යැපෙන්න යහතින් ජීවත් වෙන්න එහෙම වුණා නම් පින්විතනේ අද මේ රට සංවර්ධිත රටක් නෙමෙයිද මේ මෙතනට ඇවිල්ලා මෙතනට නෙමෙයි මේ මේ ලංකාවේ හම්බ කරන සීලමු දෙනා ටැක්ස් ගෙවනවා නම් මේක සංවර්ධිත රටක් නෙමෙයිද ඒකයි දෙන්නේ එංගලන්ත පින්විතනේ වැසිකිලි හොදන මිනිස්සෙයි ඒ ආයතනෙම ලොක්කයි දෙන්නම හවසට පබ් එකට ගිහිල්ලා කාලමීල ඉන්නවා එහෙම කරන්න පුළුවන් මට්ටමක් හැදිලා තියෙනවා ලංකාවේ පුළුවන්ද ලංකාවේ වැසිකිලි හොදන මිනිස්සයන්ට පුළුවන්ද ආයතනෙ අයිතතන්ට යන්න බෑ තත්ත්ව වෙනස් මම මේ කරන්න ඕන විදිහ රජයට කියනවා හැම නෙමෙයි මට ඒ වදාල එකක් නෙමෙයි. නමුත් මම ඔබට කියන්නේ පිංගුතුනි හිර කරගෙන ඉන්නේ පල්ලෙහාට වැටෙන්නේ කවුරුමද? ඔබ තමන්ම තමයි. ඒක නිසා නප්ති දින්නම් කියලා හිතාගන්න එපා පිංගුතුනි. නප්ති ඉත්තං ඊළඟ එක. යුතුකම් ඉටු කිරීම කියලා එකක් නැහැ. අමු වසන ගතියක් නෙමෙයිද බලන්න? යුතුකම් ඉටු කිරීම කියලා එකක් නැහැ කියන දන්ට ආවට පස්සේ යාමට කළා තමයි මම මොකටද යාට කරන්නේ යාමට කළා ඉතින් මම මොකටද යාට උදව් කරන්නේ ඒකට අන්න එහෙම හිතාගෙන ඉන්නවා එහෙම හිතාගෙන ඉන්න දැකලා නැද්ද ඔබ අපි අත්ත ඉතින් යාට කොච්චර උදව් කරලා තියෙනවද දියා ඔහොම කළා මදිනේ අපිට ඔන්න යන්නේ යන්න කියලා නැද්ද අමු අසල ගැදියා පිටින් තමන්ට කවුරු හරි එක උදව්වක් කළා නම් ඔබ
උදව් දෙකක් කරන්න යට. එකක් කරපු එකේ ගුණයට. ඒ කියන්නේ කරපු එකට හරියන්න. අනිත් එක කරපු එකේ ගුණයට හරියන්න. මෙච්චර තියෙද්දිත් මට මෙයා මෙහෙම කළානේ. අන්නේ ගුණයට හරියන්න උදව් දෙකක් කරන්න. නැත්තම් වසල ගතිය හිත පීඩනවා. වසල ගතිය හිත පීඩනවා කියන්නේ වැහුණා. වැහුණාට පස්සේ පින්විතුනි මේකට බීජ වැඩක් නැහැ. මම මේ අමාරු දේවල්ද කියන්නේ. පුංචි දේවල්නේ පින්විතුනි. මේවා කරන්න. ප්‍රායෝගිකව කරන්න. දැන් මේවා කරන්න ලේසි වැඩද? දහම් අවබෝධ නොවි හිටියොත් එහෙම. ඒකයි කියන්නේ දහම් අවබෝධ වෙන ගමන් මේ පැත්තෙන් යන්න. එතකොට ප්‍රායෝගිකව තමන්ට මේක වැඩිලා. තමන් හම්බ කරපු සල්ලි වලින් පහෙන් එකක් අයින් කරලා බලන්නකෝ. ඊළඟ පාර මාසේ පඩියෙන්. පපුව කොච්චර ගැහින්න ගනීද කියලා. කී පාරක් තමන්ගේ හිතේ තමන්ගේ ප්‍රශ්න හයිද කියලා මේ ඔබ මේ කරන්නේ සුදුසු දෙයක් කියලා හිතෙනවද? පහෙන් එකක්. මේ මිනිසුන්ට දෙන්න, සත්තුන්ට දෙන්න, හාමුදුරුන්ට දෙන්න, තාපසේන්ට දෙන්න, පූජකීන්ට දෙන්න. පහෙන් එකක්. ඔබ හිතලා බලන්න මේ වෙනද මේක ලේසි වැඩක්ද කියලා. ලේසි දෙයක් නෙමෙයි. පහෙන් එකක් ඕනේ නැහැ. දශමයක් දෙන්නකෝ. රුපියලක් දෙන්නකෝ. හාමුදුරන් වහන්සේලා ඉන්නවා පෙඟදී දුක් විඳින ආරණ්‍ය සේනාසන වල. හොයලිවිල ලපින්දින යමක් කරන්නකෝ, වෙනක් කරගන්නකෝ. ඔය දින්නේ කරන්න ඕනේ තරම් දේවල්. පුංචි දෙයක් රුපියල් 100යි. ඒ ඩොලර් දෙන්න බෑ. රුපියල් 100යි. එතනින් කරන්න. යුතුකම් ඉටු කිරීම පැත්තෙන් පිංවිතනි බොහෝම වැදගත් කාරණාවක් අනිත් පැත්ත. යුතුකම් ඉටු කිරීම කියන්නේ. ඔබ යුතුකමක් ඉටු කරන්න බැරි වුණොත් බැරි වෙලා තමයි පිංවිතනි මේ தත්ත්වය උදාකරගෙන තියෙන්නේ. යුතුකමක් කව කෙනෙක් කළා. දැන් ඒක ඉටු කරගන්න බැරි වුණා. ලෝකෙට ණය වුණා. ඒ ලෝකෙට ණය වෙච්ච ණයවිල්ල තමයි මේ යන්නේ ගෙවා ගන්න බැරුව. එහෙනම් මේ අද්දෙවිද ඔබ හොඳ ආකාරම හිතාගන්න යුතුකම් ඉටු කිරීම කියලා එකක් තියෙනවා. ඔබට මෙච්චර කල අද ගෙදර ගිහිලා සිහි කරන්න පටන් ගන්න. කවුද මට යමක් කළේ? මට දෙයක් කරන්න අමතක වුණේ. සිහි කළ බලන්න ඉවරලා පින්විතනි අන්නේ යුතුකම ඉටු කරන්න. ඒක අම්මට තාත්තට වෙන්න පුළුවන්, ආච්චිට සීයට වෙන්න පුළුවන්. ආච්චි සීයා තමංග පොඩි කාලේ බලාගත්තා. දැන් ආච්චි සීයා ඔත්පලේ මාමලයා ගෙදර ඉන්නේ. නැන්දලා ගෙදර ඉන්නේ. දැන් යුතුකමක් මේ පැත්තට වෙලා තියෙනවා. ඒ කරපු යුතුකමට ප්‍රතියුතුකම කැදිලා නැහැ. මහා මහා එක කරන්න. ඇයි යුතුකම් ඉටු වෙන්නේ කියලා දැන් මේ ලෝකේ තියෙනවා. බුද්ධ ආදී මහ උතුමන් වහන්සේලා පින්වතුනි මේ යුතුකම් ඉටු කිරීම කියන එක පසසනවා. යුතුකම් ඉටු කරන්නේ නැති අයට තථාගතයන් වහන්සේ නමක් කියනවා. මොකක් කියලාද? වසලයා කියලා. තථාගතයන් වහන්සේකින් වසලයා කියලා අහගන්න කැමති. අපි මේ ළඟදි කතා වුණේ ඔබට මතකයි නේද? අද අජාසත් රජුරු මහා කාශ්‍යප මහතන් වහන්සේ පින්දුමම් පෑවා කියලා කියනකොට වෙච්චද? අජාසත් රජුරුවන්ට අජාසත් රජුරුව පීතෘ ඝාතකයා වුණාට පස්සේ පින්විතේ බුදුදහමට මහා පුදුමාකාර ලෙන්ගතුකමකින් හිටියානේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් එක්ක මහා පුදුමාකාර ලෙන්ගතුකමකින් බැඳලා හිටියා. පෘථග්ජන භක්තිවන්ත තිරිසතර අග්‍රස්ථානයේ හිටින්. ඒ තරම් මහා භක්තියක් තිබුණා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනුවම් පෑවා. ජීවක වෛද්‍යවරයාට දැන් ලොකු ප්‍රශ්නයක්, ඇමතිවරුන්ට ලොකු ප්‍රශ්නයක්. දැන් මේක කොහොමද රජුරුවන්ට කියන්නේ කියලා. හොඳටම දන්නවා රජුරුවන්ට කියපු ගමන් මක් වෙනවද? සීනතු වැටෙනවා. සමහරට මැරිලම් වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා පින්වදනි බෙහෙත්වරු හදලා, මදන බෙහෙත්වරු හතක්ද කොහෙද හදලා එක දිගට. පළවෙනි බෙහෙත්වරු
ඇයි මේ මොකද මේ ස්වාමීනි යංකෝතන්ට බෙහෙත් රෝගාවට ඇවිදෙලා ස්වාමීනි කරුණක් තියනවා කියන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පින්නුවම් පෑවා එහෙම දිනතු වැටුණා අර බෙහෙත් රෝගේ දාලා සීය කරගත්තා සීය එනකොටම ආපහු මොකද වෙන්නේ ආපහු දින තියනවා අරක මතක් වෙනවා ඔය විදිහට පිංගුතුන් යන්තම් අර හතේම දාලා කියන ගොඩ ගත්තේ හරි නම් පිංගුතුන් සතාගතයන් වහන්සේ වසලයා කියලා කියනකොට ඔබ පළවෙනි බෙහෙත් රෝගාව නෙමෙයිද ඉන්නෝනේ සතාගතයන් වහන්සේගෙන් වසලයා කියලා වචනේ අහ ගන්නකොට හරි නම් සීනතු වැටෙන්න ඕනේ නැද්ද බෙහෙත්තරු හතේම දාලවත් ගොඩ ගන්න බැරි තත්ත්වයක් තියෙන්න ඕනේ නේද? පෙනියද ලැජ්ජ නැතුව ඉන්න හැටි. එනම් පිටුතින් තමන්ගෙන් වෙන්න තියෙන යුතුකමක් ලෝකෙද තියෙනවා නම් ඒක නොපිරිහෙලා ඉටු කරන්න. පිටුතින් ඒකට අනිවාර්යයෙන්ම ඔබ අනිත් පැත්තට උදව්ව කරන්න. හොයලා බලලා කරන්න. තමන්ට පුංචි කාලේ හරි කවුරු හරි කෙනෙක් උදව්වක් කරලා තියෙනවා නම් පිටුතින් ඒකට කරන්න පුළුවන් දේ හොයල බල්ල හරි කරන්න යුතුකම් ඉටු කිරීම කියන එකක් ලෝකේ තියෙනවා ඊළඟට පින්විතේ නත්ති හුතං මේ යාග හෝමේ ප්‍රතිවිපාක නැහැ කියලා ඒක ගැන ඉතින් අපිට වැඩි කතා කරන්න ඕනේ නැහැ ඇයි අපි ඒක වැඩි කතා කරන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ හතර පුරුද්දට ගිනි දෙය පුදන්න ලෑස්තියි ඊට පස්සේ යාග ඒකෙන් ඇති ඵලක් නැත කියලා හිතාගෙන ඉන්නවා. එතන යාග හෝමෙන් ඇති ඵලක් නැත කියලා හිතාගත්තහම අපිට පිහිටක් ආරක්ෂාවක් සැලසෙන. ආන්නේ අයගේ පිහිට ආරක්ෂාව මැකලා යනවද? නැති වෙලා යනවා. ඉතින් එහෙම ක්‍රමවේද තියෙනවා පිංගුද? දැන් ලංකාවෙත් තියෙනවා එහෙම ක්‍රමවේද. ආදි හෙලයා විසින් පවත්වගෙන ආපු ක්‍රමවේද. ඒව ඔක්කොම මිත්‍යා දෘෂ්ටි කියලා අයින් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. දැන් යන අතරතුරදී පින්විතනි අපිට අවශ්‍ය පරිදි මේ ජීවිතේ යම් ආකාරයක පවත්ව ගන්න ඒවා උදව් වෙනවා. ඒවෙන් කිසිම ඵලක් නැහැ කියලා අයින් කළා දාන්න පුළුවන් ඒවා නෙමෙයි. ඉතින් මම ඒක ගැන වැඩි කියන්න යන්නේ ඒක ගැන කියන්න ගියොත් මහා පරදයක් කියන්න පුළුවන්. එතකොට වෙන්නේ ඔබගේ හිතේ මේ පැත්තට හැරෙනවා මිසක් අවශ්‍ය කාරණා දැනුවත් වෙන්නේ නැහැ. මොකද මම කිව්වත් නැතත් ඔබ ඒකාන්තයෙන්ම ඕකනම් දන්නවා. යාග හෝමේ ඵලක් ඇත්ත කියලා. දේවාලයක් දේවාලයක් ගානේ යාමේ ඵලක් ඇත ඒක ඉදින් දන්නා ඒක නිසා මම වැඩි කියන්න දෙයක් නැහැ දුක්ඛතානම් කම්මානම් ඵලං විපාකෝ මේ සැප දුක් ධනවන සුළු කර්ම විපාක නැහැ කියලා හිතාගෙන ඉන්නවා ලේසි පහදු වැඩක්ද බලන්න කර්ම විපාක නැහැ පටවිය කඩුවක් අරගෙන කාගේ හරි බෙල්ල කැපුවොත් එහෙම මොකද කියන්නේ එයක් පටවියක් අස්සෙන් ගියා විතරයි හතර මහා භූත රූපයන්ගේ සංකලනයක් සිද්ධ වුණා විතරයි. ඔන්න ඔය ආකාරයෙන් මත දරාගෙන හිටපු පිරිසිටිය තථාගත ශාසනයේ තියෙන ඒකත් කලින් ඉඳලම. තථාගතයන් වහන්සේගේ ශාසනයෙන් පස්සේ කාලෙත් ඔබෝහෙදි හිටියා. අදටත් ඇති. නැති වෙන හේතුවක් නැහැ. එක එක ආකාරයෙන් දෘෂ්ටි මතවාද දරාගෙන කටයුතු කරන පිරිස ඉන්නවා. පින පව කියන එකේ තේරුමක් ඇති වැඩක් නෙමෙයි කියලා. ඉන්නකම් කාලෙ බීලා හිටහල්ල. ඔන්න ඔය තැන ඉන්න. ගම් මේක කෙටියෙන් කෙටියෙන් කියාගෙන යන්නම්. ඔය දැන්ට ඔබ වැටෙන්නේ නැතිව මට වැටෙනවා මොකද හේතුව? ඒ මට්ටමටවත් දහම අවබෝධ වෙලා නැත්නම් මේ ස්ථාන වලට එන්නේ නැහනේ. එහෙනම් ඔබ හොඳාකාරව දන්නවා පින්විතනි ඔබ නරක දෙයක් කළොත් ඒකාන්තයෙන් ඔබට නරක විපාකයක් ඒකට එනවාම තමයි. ඒකයි ඔබට කියන අනුග ධර්මයේ සාප කරන්නවත් එපා කියලා. කාගේවත් දේවල් වලට මැදිහත් වෙන්න යන්න එපා කියලා. දෙන්නේ රණ්ඩු වෙනකොට. දැන් අනිත් එක අනිත් කෙනාට ගහනකොට මේක කරන අපරාධෙට නම් මුට හෙන ගහන්න ඕනේ. ඔය කියන දන්ටවත් හිත හදා ගන්න එපා. මේ කරපු අපරාධෙට මුව පොලේ ගහලා මරලා දාන්නයි ඕනේ. එහෙම හිතන්නවත් යන්න උදා වෙලා එනවා. හැබැයි මේ අවස්ථාව උදා වෙලා එනකොට පින්විතින් අනික අම්මා වෙලා આવොත් එහෙන මොකද වෙන්නේ? අන්න එදාට පොලේ ගහන්න වෙන්නේ කාවද? අම්මව. මහා භයානකයි පින්විතින් ඔය හිතා ගන්න එක. ඒක නිසා ලෝකයාට ලෝකේ උලා කකා යන්න දෙන්න ඔබ පැත්තකට වෙලා ඉන්න. ඒව ගැන හරි පරිස්සමෙන් කටයුතු කරන්න. එහෙනම් මේ සැප දුක් ධනවන සුළු කර්ම විපාක මේ ලෝකේ තියෙනවා. නත්ති අයන් ලෝකෝ නත්ති පරන් ලෝකෝ
අතීත අනාගත බව නැහැ කියලා හිතාගෙන කටයුතු කරනවා පිරිසක්. නමුත් මේ වෙලකට ඔබ දන්නවා පිංගුතුනේ අතීත අනාගත බව ලෝකේ ඔබට අතීත අනාගත බව තියෙනවා කියලා. හැබැයි අතීත අනාගත බව නැහැ කියලා හිතාගෙන කටයුතු කරත් දහම අහන්න මැලි වෙන්න එපා. මොකද හේතුව පිංගුතුනේ මම ඔබට බණ කියන්නේ උප්පත්තිය නැති කරන්න නෙමෙයි. මම ඔබට බණ කියන්නේ මේ වෙලාවේදී පිළීම දුරු කරගන්න. තථාගතයන් වහන්සේ දහම් දේශනා කළේ මොකටද? මේ වෙලාවේ ඉන්න පිළීම දුරු කරගන්න. එහෙනම් පිළීම දුරු කරගත්තට පස්සේ දෙලීමේ නිදහස එන්න නෙමෙයි. ඒකෙන් ඒකට බණ කියන අසත්පුරුෂයෝ ඉන්නවා. මේ වෙලාවේ ඉන්න පිළීම දුරු කරගන්න දහම් දේශනාව ශ්‍රවණය කළා පිළීම දුරු කරගත්තා නම් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ආයි උපදින්නේ නැහැ. එහෙනම් අපි ආයි උපදින්න නැතුව ඉන්න නෙමෙයි මේ try එක දෙන්නේ. මොකටද? පිළීම දුරු කරගන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න පිළීම දුරු කරගන්නවා කියන තැන කටයුතු කරන්න. එතනට උත්සාහ කරන්න පුළුවන් තරම්. ආයි උප්පත්ති නතර කරගන්නවා කියන තැන හිතන්න යන්න එපා. මොකද ඔබ මුලින් ඉඳලා මේක හිතන්න ගත්තොත් එහේ ආයි උප්පත්ති නතර කරගන්න කියලා ඊට පස්සේ මොකද හිතෙන්නේ? ඉතින් ආයි උපදින්න වෙන්නේ නැත්නම් ඉතින් මේවා කන්න වෙන්නේ නැහැ නේ. මේ කාමලෝක මේ කොච්චර මේවා එකක්වත් නැති වෙනවා නේ. මොකද ඒක සාර අවස්ථාවේදී ඔබ හිතනවා මේ එකක්වත් මට එපා කියලා. මම මේ යන්නේ මේ ඔක්කොගෙම අයින් වෙලා ඉන්න කියලා හිතන්න පටන් ගන්නවා. අන්න එතකොට පින්විතනේ ඔබට ඒ ගමනේ යන්න දෙන්නේ. අරව ඇදලා දානවා. ඒක නිසා හේ මොකුත් හිතන්න එපා. ඔබට වෙන අවඩක් තියෙනවනේ ඔබ පෙළෙනවනේ. මෙන්න මේ පෙළීම දුරු කර ගන්නවා. පෙළීම දුරු කර ගැනීම මේ ප්‍රතිපලයක් විදිහට පින්විතනේ ඔබට මතු උපතක් සකස් වෙන එකක් නෑ. එහෙනම් ඔබ හොඳාකාරව දන්නවා පින්විතනේ. අතීත අනාගත බව තියෙනවා. නොදැනගත්තත් ප්‍රශ්නයක් නෑ. ධර්ම අවබෝධයෙන් ඔබට ඒව තේරෙන්න පටන් ගනී. යමෙක් අතීත අනාගත බව නැහැ කියලා හිතාගෙන කටයුතු කරනවා නම් මෙච්චරයි තියෙන්නේ. මේකේ හොඳට කාලෙන් ඉන්න ඕනේ කියලා තැනටපත් වුණා නම් දැන් පින්විතනේ ඒක නා සමාජයේ කොච්චර අවඩක් අසාධාරණයක් කරනවද කියලා හිතලා බලන්න. ඇයි මෙච්චරයිනේ තියෙන්නේ? ඉතින් කොච්චර ඔහොම නෙමේ හරක් ඉපදිච්ච දාසේ ඉඳලා හරක් මරමරා ගියත් මෙතනින් එහාට එකක් නැත්තම් ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. මෙතනින් එහාට එකක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. අන්න එහෙම හිතාගෙන කටයුතු කරනවා. ඊළඟ නත්ති මාතා නත්ති පිතා මේ දෘෂ්ටි විපර්යාසයට පත් වෙච්ච පිරිස හිතාගෙන ඉන්නවා අම්මා තාත්තා කියලා විශේෂ දෙන්නේ ලෝකේ නැහැ. අම්මා තාත්තා කියලා විශේෂ දෙන්නේ ලෝකේ නැහැ කියලා හිතාගත්ත ගමන් මොකද වෙන්නේ? තමන් යතින් අනන්ත ප්‍රමාණව පෞ සිද්ධ වෙන්න පටන් ගන්නවා. මහා අවද අසාධාරණකම් ලෝකේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. අමු වසල වැඩ පිළිවෙලක් නෙමෙයිද? තමන්ව ලෝකෙට ජාතක කරපු අම්මා තාත්තා කියලා දෙන්නම එහෙම විශේෂ දෙන්නේ නෙමෙයි කියලා හිතාගෙන ඉන්නේ. මේවා ගැන අපි ගොඩාක් කතා කරලා තියෙනවා. ඒක නිසා මම මේවා ගැන වැඩි පන්නන්නේ නැහැ. නැත්තම් පින්විතින් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියම දේශනා කළා කියලා පැය 3-4. ඒ තරම් ගැඹුරු කාරණා නෙමෙයි මේ. නත්ති සත්ත ඕපපාදිකා. ඕපපාදිකව ලෝකෙට හටගන්න සත්‍යෝ නැහැ කියලා හිතා ගන්නවා. ඕපපාදිකව ලෝකෙට හටගන්න සත්‍යෝ නැහැ කියලා හිතාගත්ත එක මම පින්විතින් මැරුණා මැරෙනින් පස්සේ ඉන්න පිරිසක් නැහැ කියලා හිතා ගන්නවා. ඥාති ප්‍රේත කොටසෙම නැහැ කියලා හිතා ගන්නවා. දිව්‍ය බ්‍රහ්මාදී පිරිස් නැහැ කියලා හිතා ගන්නවා. මේ හිතාගෙන කටයුතු කරනකොට පින්විතනි නැවත වාරයක් අර එකින් එක ආපහු සැරයක් බැඳෙන්න පටන් ගන්නවා සමස්තුක මිත්‍යා දෘෂ්ටියෙම. ඇයි? අම්මල තාත්තල හිටියා ඉඳලා මැරිලා ගියා. එකක් මැරුණානේ අපි වැඩක් අපි කරගන්නේ නැහැ. එහෙම මානසික මට්ටම් නැද්ද මිනිසුන්ට? නමුත් මේ තමන්ට අවබෝධයි නම් මේ ලෝපපාතික සත්‍ය ලෝකේ ඉන්නවා. මගේ අම්මා තාත්තා මැරිලා ගන්ධබ්බ අවස්ථාවක හරි ඉන්නවනම් ඥාති ප්‍රේත කොටසක් වෙලා ඉන්නවනම් මේ අයට යහපතක් සලසන්න ඕනේ මම. ඒ යහපතක් සැලසීම උදෙසා මම මොනවා හරි දෙයක් කළා. මහා සංඝයාට ධනක් පූජා කළා හරි කමන්නේ මේ අයට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කළා ඒව සුගතිමුත කරන්න ඕනේ. හැබැයි අරම පිරිසක් නැහැ කියලා හිතාගත්තා නම් පින්විතනේ දැන් තියෙනවා දානයක් දීලා පිනක් අනුමෝදන් කරන්න එක. ඇයි ඔබ මාතක සත්ත කොටස් නැත්නම් පින්විතනේ ඔබ දානයක් දීලා කාටද පින් දෙන්නේ? ඔබ දානියක් දීලා බල්ලෙකුට පින්දුනට බල්ලට පින් ගන්න පුළුවන්ද? බෑ. මිනිස්සුන්ට පින්දුනට පින් ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන එකකින් සුගිත මුදිත වෙන පිරිසක් නැහැ කියලා හිතාගත්තට පස්සේ ඒ පුණ්‍යානුමෝදනාව කරනවද? නෑ. ඔබ නිගමන ඉතල වාන් හිඳෙන එහෙම දෘෂ්ටි දරාගෙන ඉන්න පිරිස ඔබ අතර ඇතිනේ. මෙතන නැතුව ඇති. ඔබ ආශ්‍රය කරන පිරිස අතර ඇතිනේ. මරණ නම් මරණ තමයි ආපෝසරයක් කොහෙද ඔහොම ඉන්නේ. දැන් දානයක්වත් දෙයිද බලන්න? පුණ්‍යානුමෝදනාව සිද්ධ කරයිද බලන්න? එනවා නම් තමන්ගෙන් ආපහු සැරේ තමන්ගෙන් වෙන්න දෙන යුතුයකම් වෙන්නේ නැහැ නේද බලන්න. තමන්ට කළා කළා මැරලා ගිය තමන්ගේ දෙමාපිය වෙනුවෙන් තමන්ට යමක් කරන්න ඉතුරු වෙලා නැහැ නේද බලන්න.
එන ওই දෘෂ්ටි වල වැහෙනවට පස්සේ මේ දින මහා භයානකයි. ওই දින විපරීත වෙච්ච දෘෂ්ටි. ඉලා නාති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මා පටිපන්නා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අභිඥා සච්චිකත්ව අපවේදෙන්ති. මේ ලෝකේ මනාකොට දැනගෙන දේශනා කරන්නා වූ බුද්ධ ආදී මහ උතුමන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ නැත කියලා හිතාගෙන ඉන්නවා. ඔය නමුරු කරගත්තාට පස්සෙත් මොකද වෙන්නේ? එදිනෙන් එහාට ඉතින් ඔය ඔක්කොම මෙහෙල යනවා. තථාගතයන් වහන්සේලා වගේ උත්තරීවරු මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ කියලා හිතාගත්තාට පස්සේ. දැන් එහෙම එකක් හිතාගෙන ආවෙ නැද්ද කාලයක් තිස්සේ? මලියදේව මහරහතන් වහන්සේ තමයි අන්තිම මහරහතන් වහන්සේ එදිනෙන් යාට මොකුත් නැහැ කියලා. දැන් එහෙම හිතන් ආපු කාලේදී මොකද වෙච්ච විනාශය හිතා ගන්න පුළුවන්ද? ඇයි කිසිම හාමුදුරු නමක් මග වඩන්නේ? ඇයි? නාය අරිහතුන් වහන්සේ ලෝක නැහැ. ඉතින් එහෙම මග වඩන්න මොනව කරන්නද? දැකරේ දීපු දෘෂ්ටියේ බරපතලව. මාර්යම තමයි ඔය දෘෂ්ටිය දෙන්නේ. ඇවිදින්න වෙලලා. ඕන් ගනිල්ල කියලා. එතකොට පණින ලීලවට ඉනිමග වැන්දා වගේ පිංගුදින මේ මග වඩන එක කම්මැලි වැඩන්නේ. ඒක මහා වීරියක් තිනොන්නේ කරන්නේ. ඊළඟ මොකද කරන්නේ? ඊට පස්සේ හිතා ගන්නවා දැන් ඉතින් මාර්ගඵල ඔක්කොම ඉවරයි. දැන් ඉවරයි ඉතින් එහෙනම් මෙතනින් එහාට කරන්න දෙයක් නැහැ. මෙතනින් එහාට එනනම් අපි සාසනේ පවත්වාගෙන යන්නේ මේ මුද්දසා අපි කටයුතු කරන් යන්න ඕනේ කියලා. එහෙනම් බුද්ධ ආදී මහා උතුමන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ නැහැ කියලා හිතාගත්ත දවසට මොකද වෙන්නේ? ඔහේ කාල වීලා ජොලිය ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයට සිංහදෙනි මෙන්න මේ විදිහට විපරීත දෘෂ්ටි ධර්ම වැඩ කරගෙන වැඩ පිළිවෙලක් තියෙනවනම් ඕන් ඔය වැඩ පිළිවෙල පිංහදෙනි ඒ කාන්තින් මහ වසල වැඩ පිළිවෙලක්. ඔය කියපු කරුණක් නැහැ පිංහදෙනි ඔබට වසල ගසි තේරෙන්නේ නැති. හැබැයි ඔබතුළු ඔය වසල ගසි තියෙනවනම් මොකද්ද කරන්න ඕනේ? වහ වහ ඔය වසල ගති වලින් මිදෙන්න. ඔය වසල ගති එක මාත්‍රයක් තියාගන්න එපා. කොහොම කළත් ඔය කියන වසල ගතිය තිබ්බොත් ඒක නන සෝතාපන්න වෙන්න බෑනේ. නේද? දසවස්තුක මිත්‍යා දෘෂ්ටි නම් සමාදන් වෙලා ඉන්නේ කවුදක්ව සෝතාපන්න වෙන්න පුළුවන්ද? බෑ. ඊළඟ එතනට මග හදාගන්න ඔය කියපු කරුණු තමන් හිතේ තියෙනවා. දෘෂ්ටි වශයෙන් තැම්පත් වෙලා. කරන්න බැරි වෙන්නේ නැති. යුතුකමක් තිබුණා ඒක කරේ නෑ මම. ඒක නෙමෙයි. කරන්න බැරි වුණා. කරන්න බැරි වුණා කියන එකයි කරලා වැඩක් නැහැ කියන එක අතර වෙනසක් තියෙනවද නැද්ද? වෙනසක් තියෙනවා. යුතුකම් ඉටුකල්ල වැඩක් නැහැ. අන්න එතන ලොකු වෙනසක් තියෙනවා. මොකද ඉතින් ඒකේ නාන කවදක්වත් ලෝකෝත්තර සම්මාදිටින්ට පත් වෙන්න බෑ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් ඒකාන්තයෙන් මිදෙන්න වෙනවා. එහෙනම් ඔබතුල ඒව ගති තියෙනවා නම් පිළිගන්න හොඳාකාරම වටහාගෙන වහ වහ ඒවෙන් නිදහස් වෙන්න. ප්‍රායෝගිකව නිදහස් වෙලා බලන්න පිළිගන්න ඔබට කොයිතරම් දුරට සැහැල්ලුවෙන් මේ ගමනේ යන්න පුළුවන්ද කියලා. නැත්තම් පිළිගන්න අපි මේ ඔබට බණ වශයෙන් කියන්නේ සතාගතයන් වහන්සේ අනිකුත් භික්ෂුන් වහන්සේලා දේශනා කරපු ධර්ම. මොකද මතක තියාගන්න. ත්‍රිපිටකයේ තියෙන මොකද්ද මහන්ද? මේ හැ නිච්චද අනිච්චද කියලා තියෙන්නේ. ගෘහපතිය මේ හැ නිච්චද අනිච්චද කියලා තියෙන සූත්‍රය නම් බොහොම අඩු බොහෝ ප්‍රමාණයක් තියෙන මොකද්ද? මහන්ද? මේ හැ නිච්චද? එහෙනම් මේ මහා වීරයෙන් මගවන්නේ උතුමන් උදෙසා දේශනා කරපු ධර්ම පිටුතුනේ අපි ඔබට කියන්නේ. එතකොට කාම සම්භෝගේ ඇලිලා කාම සම්භෝගයත් එක්ක ජීවත් වෙන ඔබට ලේන්නේ නැහැ පිටුතුනේ මෙතනින් ගොඩ යන්න. ඒකයි මම ඔබට කිව්වේ ඇත්තටම ගොඩ යන්න ඕන නම් මේ කුඹුර හදාගන්න මේ පරිසරය හදාගන්න. මම මේ එකක්වත් ඔබට කිව්වේ ඔබේ කාර් එක විකුණන්න කියලා නෙමෙයි. කාර් එකක් තියාගෙන ඉන්න අනිත් අයට කාර් නැහැ. ඔබට කාර් එකක් තියෙනවා. ඔබ වසලේ කියලා එහෙම කියලා තියෙනවා. එහෙම තියෙනවද? නැහැ. ලස්සනට ඇඳ වැළඳ ගන්න අනිත් අයට ලස්සනට අඳින්න පරිඳින්න විදියක් නැහැ. ඔබ වසලේ කියලා තියෙනවද? නැහැ. එහෙනම් ලස්සනට අඳින්න එපාද? ලස්සනට අඳින්න එපාද? මර හැලියෙල්ලගෙන යන්නද? ඒකද කරන්න තියෙන්නේ? එහෙම එකක් නැහැ. මෝඩ වෙන්න එපා. මගුල් ගෙදරට යන්න එපා පිඟුතුනි. සුදු සාරිය ඇඳගෙන මාලයක් දාන්න නැතුව මුහුදු නැතුව මගුල් වෙදට යන්න එපා. අපි ඉතින් දහමෙහි හැසිරෙන අයනේ. මේ අනිච්ච දුක් අනත්ත වෙච්ච ලෝකෙ මොනවට මාල දාන්න දක්කේ කියාගෙන එතනට යන්න එපා. බුදු දහමට ගරහන්න එපා. එහෙම ගිහිල්ලා බුදු දහමේ මොට්ටේව නැහැනේ පිඟුතුනි. ආසාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං.
බොහොම කල්පනාවෙන් මේක කරගන්න කෙලෙස් තවන වීරයයි බොහොම නුවණින් මෙනෙහි කරන ගතිය තියාගන්න සිහි බුද්ධියෙන් කටයුතු කරගන්න ඒක නිසා ඔබ මේ ලෝකේ ජීවත් වෙද්දී පින්වතුනි ඔබ වවුලගේ ගෙදරට ගියා නම් වවුලා වගේ ඉන්න ඒකේ වවුලෙක් වෙන්න කියලාද වෙනසක් පෙන්වන්න එපා ලෝකෙට මවුල් ගෙදරට යද්දී අනිත් ලෝක සත්‍යය කොහොමද මවුල් ගෙදරට යන්නේ මේ විදිහට යන්න මල ගෙදරට යද්දී අනිත් අය කොහොමද යන්නේ මේ විදිහට යන්න ඔඩ් වෙන්න එපා වෙනස්කමක් දක්වන්න එපා ඒකට කියන්නේ මානෙ කියලා මානෙට පත් වෙන කෙනා නිවනට යනවා කියලා නෙමෙයි තථාගතයන් වහන්සේ පෙන්නලා තියෙන්නේ කොහෙට යනවා කියලාද බැල්ලියකගේ කුසට යනවා කියලායි කියලා තියෙන්නේ නැත්තම් වැඳිරියකගේ කුසට යනවා කියලා කියන්න තියෙන්නේ හොඳ තේරුම් ගන්න. ඒක නිසා සමාජයේ ඔඩ් වෙන්න යන්න එපා. සමාජයේ යන විදිහට ඔබ යන්න. කෙරෙන්න තියෙන්නේ මොකද්ද? ඔබ අල්ලන්න එපා. ඔබ අතහැරලා කටයුතු කරන්න. තියෙන්නේ එක සාදියයි. මව ගෙදරට යන්න. එදානම් කියන්නේ නැති. මේ සාදියෙන්දගෙන නම් මම යන්නේ ඕගොල්ලන්ගේ නංගිගේ මව ගෙදර. මම අලුත් එකක් කරන් දෙන්න. ඇයි හොඳ chance එකක් ගතයි නංගිගේ මව ගෙදර නෑන ගියේ නැත්නම් ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා ඒක chance එකක් කරගත්ත තව හැබැයි ඉරාගෙන වැරහැල්ලක් වගේ යනවද? එහෙම කරන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒක තථාගත ශාසනයේ නෙමෙයි. ඒ වෙන එකක්. ඒක තමයි ඔබට. පිරිසුදුවට ඉන්න. හොඳට ඉන්න. අල්ලන්නේ නැතුව ඉන්න. එච්චරයි කරන්න තියෙන්නේ. ඇල්ලීමේ ප්‍රශ්නේ තියෙන්නේ. අල්ලන්නේ නැතුව ඔබ කටයුතු කරගන්න. ඒක පුහුණු කරගන්න. සමාජ ජීවත් වෙනකොට සමාජයට සමාජයේ යන ක්‍රමයට ඉන්න. හැබැයි ඒක ඇලෙන්නවත් ගැටෙන්නවත් නොගිහින් සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ